ෙරන් සරණයි පින්බත් ඔබ හැමතිනාටම. සදහම්මකරන්දේ සෝතිෙන් පින්ිසිත් දෙවා සඳහන ජාතියේ බොදු නාලිකාව, බෞද්ධහාරු පවාහිෙනිය සුපින්වත් ඔබයත සෑම් ඉරුදධනකම සඩිවේතනය කරන බුදුමගදේශනා මාලාපේ අද දවස්්‍ය දේශනාව මයාකාරයෙන් ආරම කරන්නට සෝධානම් පෙන්න්නේ. සදහැවත් පින්වත්න්නේ අද බයවතුම් දේශනා බුද්සා, සිදු කලාා වූ ආරාතනාව පිළිගෙන දම්සභා මණ්ඩපේට වැඩම්කොට වදාළ පූජනීය බාංකඩවල සමාහිත පින්වත්ස්වාමිට වහන්සේ අපි පළමුුවෙන් දොහොත් මොදුනත්මැඳ සාතුනාත නන්වමෙන් පිළිගනිමෝ. අවසරයි අපේ හාමුතුරුවනිේ. සාතුූ සාතුූ සාතු සදහැවතුන අද දේශනාව වෙනුවෙන් දායිකත්ව ලබාදයේ කටයතු කරනවා මාතලේ, ිතර පාරයේ පදදිංචි එකේ ප්‍රභා දයාවංශ මහත්මය ප්‍රධානකොට ඒ පවුලේ පින්හත් තිරිස. ඒ මනම් අප හැමඳනම ධර්මශ්‍රමණය වෙනුවෙන් සූදහනම්ප මෙතැන්සට බේතුම්මූ දේශනාව සිදු කරණනට පින්වත්වෝමීන් වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් ආරාතනා කරමු. සාතුූසාතුූසාතු සමන්තාචකවාලේසූ පත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන්මනිරාජසේ සුනන්තු සග්ග මොක්හෙදන් ධම්ම සවෙන කාලෝ අයං බදන්තා ධම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්මත් සවෙනෙකාලෝ අයන් භදන්තා නමුෝතස්සේ භගෙවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස ධර්මශ්‍රවනා බිලාසී සැදහැති වාසනාවන්ත පින්වතුනි ගෙනද වගේම මේ ඉරුදිනත් බුදුමග බෞද්ධයා මාධ්්‍යජාලය හරහා ම්ම හදය විභංගයේ දිගැහරුමයි මේ ඔබ හමුවේ අපි විසින් සිදු කරන්නේ. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ දම්ම හදේ විභංග එන ප්‍රධාන කොටස් දොළහක් තියෙනවා කතිකන්දා කතියා එතනන් කති දාතුයෝ කති සච්චාන කති ඉන්ද්‍රයාණි කතිහේතු කතියාහාර කතිපස්සා කතිවේදනා කති සංඥා කති චේතනා කති චිත්තානි කියලා මේ ප්‍රධාන කොටස් දොළහා අපි මනාකොට දැනගෙන ඒ අවබෝධය හරහා අපිට බොහෝම පහසුවෙන් මේ ලෝකේ ක්ලේෂයන් සමුගඝාතනය කරලාඒ අසංකරධාතු ස්පර්ශ කරගණ්ඩ පුළුවන් ඒ විදර්ශනා භූමියයට අවශ්‍යවරණ දහම් දැනුමයි අපි මේ හරහා විවරණය කරන්නේ ඉතිං ඉස්කන්දයෝ කියලා කියන්නේ මොනොවද ධාතු කියලා කියන්න මොනවද ආයතන කියලා කියන්නේ මොනවද එ වගේම මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව අපි අද දවසේ විස්තර කරන්නේ මාර්ය සත්‍යය හතරේ ඒ පරියා යටතේ දුක ආරය සත්‍යත්ඒ වගේම සමුද යාරය සත්‍යයත් අපි මීට කලින් පැහැදිලි කරා දේශනා කරා. ඒ දුක්කාආර්ය සත්‍යය ආයන් වහන්සේලා මේ ලෝකේ දුක පිළිබඳව කුමන ඥාන දර්ශනයක් ද ඇති කරගන්නේ ඒ වගේම දුක ඇති කරන හේතුව සාමාන්‍ය ලෝකය වගේ නෙවෙයි ආර්යවුන් ඥානජර්සනයකින් කොහොමද අපි අවබෝධ කරගන්නේ. එ වගේම අද දවසේ අපි පැහැදිලි කරන්න විස්තර කරන්නේ නිරෝධ ආර්ය සත්‍යය ආරයන් වහන්සේලා මේ ෝක කොහොමද සාක්ෂාත් කරන්නේ ඒ නිරෝධේ තියන ලක්ෂණ මොනවද කියන කාරණාවයි අද දවසේ අපි විස්තර කරන්න උත්සාහවත් වෙන්නේ. පිමුතුනි සුවහසක් විශේෂයෙන් බෞද්ධ ලෝකෙ අපිට නිවන තරන් උතුම්ම වචනයක් මේ ලෝකෙ වෙනත් ඇත්ති නෑ ඒ වගේම නිවනයි කියලා වරදවාගන්න තරම් වචනයක් මේ ලෝකෙ තවත් බෞද්ධය තුළ ඇත්ති නැතුව ඇති. එනිසා මේ නිවන ප්‍රාර්ථනාවකෙන් එහාට ගිහින් ප්‍රතිපදාවකින් ශක්ෂාත් කරගඩ නං අපි සාක්ෂාත් කරගන්නාව නිවන පිළිබඳව හොඳ අවබෝධයක් දැනුමක් අපි සන්තානයේ ඇතිකරගත් යුතුයි. අද දවස මේ චතුරාර් සත්‍යය ධර්මය ගටිත මේ ධම්හදේ විභංගයේ පෙළගැස්ම සඳහා අද දවස මාධ්‍ය මාධ්‍ය අනුග්‍රහයකත්වය ලබා ගනිමින් මේ සඳහා දායකත්වය සපයනවා මාතලේ කොටුවේ ගෙදර පාරේ Hගේ ප්‍රබාධයාවන්ස මහත්මිය තමන්ගේ පවුලේ සියලු දෙනා එකතු පාදා කරගෙන දෙදස්තුන වසරේ පරලෝ සැපත් ආදරණීය තමන්ගේ පියාණන් වන G.H සුනිල් දයාවන්ස මහතාට පුුණ්්‍යාණුමෝදනා කරඩත් එවගේම ආදරණීය මෑණියන් වන සෝමලතා දයාවන්ස මහත්මියයට නිරෝගි සුව සහ දීර්ඝාවිෂ ප්‍රාර්ථනා කරඩත් එවගේම සහෝදරියන් දෙදනා ප්‍රමුඛ පවුල්ලේ සියලු දෙනාට තුනරුවන්ගේ අනන්ත ගුණබලයෙන් යහපතක්ම ප්‍රාර්ථනා කිරීම පිණිසත් මව්පිය පාර්සවයක් නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් හැම දෙනාටම චතුරාර් සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත්කෙන උදාරතර චේතනාව ඇතිවායේ ප්‍රභාධයාවන්ස මහත්මය අද දවසය දායකත්වය සපයන්නේ පවතුනේ. නිවන කියන වචනය අනුරාධපුර යුග කඩා වැටෙනවත් එක්කම ටික ටික ටිකෙන් ටික හුදු සංකල්ප මාත්‍රයක් බවට පරිවර්තනය වුණා සංකල්පයකින් ඔබ්බට ගිහිෙන් නිවන කියන එක යථාර්ථයක් බවට පත්කර ගන්ඩ එදා මහරහතන් වහන්සේලාගේ අප පති ප්‍රතිඵලයක මුදුම්මල් කඩවන මේ ත්‍රපිටක ධර්මය හරහා අපිට හැකියාව ලැබිල තියෙනවා සංකල්පේකට එහා ගිහිෙන් නිවන කියන කාරණාව මේ ජීවිතය තුළදීම සාක්ෂාත් කරගන්න කොහොමද කියලා හෙළි පෙහෙළි කරලා දෙන්ද. ඒ සඳහා හැරෝම් ලක්ෂය බවට පරිවර්තනය වුුණ අපේ ගුරු දේවොත්තම මවසරයි මා කඩුල සුදස්සන ස්වාමින් වහන්සේ පෙළ දහම නොයික්මවා නියම ආර්ය මාර්ගය කොහොමද හෙළි පෙහෙළි කරගන්න කියලා මා පුදුමා කාර කැපකිරීමකෙන් අපිටි ගැන්නවා. ලෝකයට හෙළි පිහෙළි කරල දුන්නා ඉතිං අද දවසෙත් අපි උත්සාහවත් වෙන්නේ අපි යණ්ඩෝන තැන මනසින් ඉස්පරිස කරණ්ඩෝන තැන දුකේ නිවීම කොහුමද අපි සාක්ෂාත් කරගන්නේ කියලා මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්්ඩ. පින්මතුනේ නිවන පිළිබඳව දන් නැතුව යන්ඩෝන තැන පිළිබඳව මගහසර හරියට දන්නැතුව අපි ඉදිරියට අකණ්ඩව කරගෙන යනවනං මං හිතන්නේ ඒ තරන් අනූන ක්‍රියාවක් මේ ලෝකේ ඇත්ති නෑ. එනිසා මෙ නිවන කියන කාරණාව මනාකොට අපි තේරුම් අරගෙන ඉදිරියට ගමන් කරමු බුදුපයණන් වහන්සේගේ ස්වාක්කාතෝ දර්ශනය තුළ කොච්චර නිවැරදිව මනාකොට මේ චතුරාර් සත්‍ය ධර්මයෝ පවා පෙළගස්සලා තියෙනවද කියනවා නම්. නිකන් නෙවි මේ පෙළගැස්ම පවා. ඉතාම නිවැරදි බවක් ගම්ය වෙනවා. මේ ලෝකේ දුක ඉස්සරලා හොඳුවෝට පෙන්නලා දුකයි කියන කාරණාව අපි හොඳුවට අවබෝධ කරගෙන ඒ න දැනගෙන අවබෝධ කගෙන දැනගෙන හාත්පසින් දු පිරිසිඳ දැකලා පිරිසඳ දකිනවා කියලෙන හාත් පසින් දුකයි කියන කාරණාව ආර්ය වූ දර්ශනයකින් අපි අවබෝධ කරගෙන දැනගෙනතන අවබෝධ කරගන්න දැනගෙන කියන කාරණාව. ඒ ශෘතමේඥානය යුක්තව ඊට පස්සේ. දුක ඇති කරන හේතුව එහම නැත්තං එකටගෙන සමුදේ සත්‍ය කියලා. මේ සමුදේ සත්‍යයි ප්‍රාණය කරන්න ඕනේ. වෙන මුකුත් ප්‍රහණය කරාට හරිියන්න නෑ සමුදේ සත්‍යයි ප්‍රහණය කරන්න්න ඕනේ. සමුදේ සත්‍යය ප්‍රහණය කරපුවාම ඒ කියන්නේ දුක උපද්ධන හේතුව නිරුද්ධ කරපුවාම දුරුකරපුවාම ඒ කාන්තෙන් දුකේ නිරෝධේ සාක්ෂාත්වෙනවා. ඊට මෙහා කුමන ප්‍රාර්ථනාවන් සිද්ධ කරත් කුමන කුමන දෙයක් සිද්ධ කරත් නිරෝධය සාක්ෂාත් වෙන්න නෑ. සමුදය ප්‍රහානයෙන් මයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. පින්වතුනිේ දුක්ක සත්‍යය පෙන්නලා දුකට හේතුව සමුදේ සත්‍යය පෙන්නලා ඊට පස්සේ. සමුදේ දුරු කිරීමෙන් නිරෝධය සාක්ෂාත්වෙනවා කියලා පණවලා ඉන් පස්සේ ඒක ජීවිතයට බද්ධ කරගණ්ඩනං ඒ අකෝපය වූ ඥානදර්ශනයක් තමන් සන්තකේ උපදවා ගණ්ඩනං මේ ඉන්න විදිහට මේ මට්ටමෙන් මේ තැන ඉඳලා ඒ සාක්ෂාත් කරන්න බෑ එනිසා ඒකට අකණ්ඩ ප්‍රතිපදාවක් තියෙනවා ඒකට අකණ්ඩ ප්‍රතිපදාවක් තියෙනවා එනිසා ඒ නිවන සාක්ෂාත් කරගණඩනං ඔබගේ සිතුම් පැතුම් චර්ය රටාවන් හිතන පතන දේවල් මදකට පැත්තකින් තියලා මෙන්න මේ විදියට සූදානං වඩ කියලා ප්‍රතිපදාවක් පණවනවා ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥ්ඥා කියල හඳුවනවා අපි. ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රජ්ඥා කියල හඳුන්නනවා. මං මේකෙන් පැහැදිලි කරේ මේ චතුරාර් සත්‍යය පෙළගැස්ම පවා මනාකොට සිද්ධ කරලා තියෙන්න්නේ. එතකොට දුක්ක සත්‍යය ආර්ය වූ ඥාණ දර්ශනයකින්. ලෝකෙ දුකයි කියලා කියන කාරණාව දැනගෙන සැවැන්න මුලක් හරිතරන් දෙයක් එහෙම නැත්තං ඉදිකට තුඩක හරි දෙයක්. මේ ලෝකෙ හම්බ වෙනවනං, අපිට පරිබාහිරව ඒක බිඳිබිඳියන්ඩ පුළුවන්, අනිත්‍යවිවියන්ඩ පුළුවන් ජරාවට පත්යෙන්ඩ පුළුවන් කුමන හෝ ධර්මතාවයක් අපිට පරිබාහිරව දෙවැනිය කැටියට හම්බ වෙනවන්නම්. ඒ හැම්ම ධර්මතාවයක්ම දුකයි කියන කාරණාව දැනගණ්ඩෝඕනේ. ඊට පස්ස ඒකට හේතුව අපි එහම නැත්තං දුක උපදන හේතුව තන්හාාව කියන කාරණාව අවබෝධ කරගෙන ඊට පස්සේ තන්හාාව නිරුද්ධකරුත් ඒ කාන්තයෙන් නිරෝධය සාක්ෂාත්වෙනවා කියන කාරණාව අපි දැනගණ්ඩ ඕනි. ඉතිං අද දවසේ අපේ උත්සාහය අපිට පුළුවන් ප්‍රමාණෙන් ශක්ති ප්‍රමාණයෙන් පෙළදහමට අසාධහරණයක් කරන්න ඇතුව නිවරදිව මේ පෙළදහම අනුසාරයෙන් නිරෝධ ආර්ය සත්‍යය ඔබට පැහැදිලි කරලා දෙඩ විස්තර කරලා දෙන්න. එතකොට නිවන නිර්වාණය නිබ්බාන නිරෝධ කියන මේ කාරණ වලින් අපේ අවසාන ඉලක්කය පෙන්නනවා වාන කියල කියන්නේ තෘෂ්නාවට කියන නමක් නී කියල කියන්නේ අභාවාර්තයෙන් එතුකොට තවත් මේ සියුම් සියුම් අර්ථකථනයන් තියෙනවා. කෙසේඋුනත් තෘෂ්ණාවගේ නිරෝධය සමුදේ නිරෝධයත් එ වගේම කෙටියෙන් ගත්තො දුකේ නිවීමත් නිවන හැටියට හඳුන්නනවා දුකේ නිවීමත් නිවන හැටියට හඳුන්නනවා. ඒ වගේම රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ නිබ්බානම් රාගයන්ගේ ශයවීම දවේශෂව මෝ ෂයවීම නිවන හැටියට හඳුන්නනවා. ඒ වගේම භව නිරෝධය සලා එත නිරෝධය ජාති නිරෝධය ජරාමර නිරෝධය මේ ඔක්කොම නිවනයි කියලා හඳුන්න්න පුළුවන්. එතකොට මේ නිවනේ නිවන කොහොමද අපි අඳුන ගන්නේ නිවනේ ලක්ෂණ මොනවාද තියෙන්නේ කියෙල් අපි තේරුම් ගණ්ඩ ඕනේ නිවනේ ලක්ෂණ හතරක් තියෙනවා නිවනේ? ලක්ෂණ හතරක් තියෙනවා මොකක්ද නිස්සරනට්ටෝ එක තමයි නිසරනට්ටෝ නිස්සරණ අරතය පලවෙනි කාරණාවමොකක්ද නිස්සරන අරතය නිස්සරණ අරතය කියලා කියන්නේ මේ කලේෂයන්ගෙන් හා වට්ට දුක්කයන්ගෙන් පහවීම ලේෂා හා වට්ට දුක්ක දුරු කිරීම තමයි නිස්්සරණ අරතය කියල හඳුන්වන්නේ. එතකොටට කෙලෙස් දුරුවීම මේ සසර වට එහෙමත සසර නැවත නැවතත් ගමන් කරන මෙන්න මේ ධර්මතා දුරුවීම නිස්්සරණ අරතය කියල හඳුන්නනවා. නිස්සරනට්ටෝ කියලා කිය නේකයි. ඊගාවට විවේකට්ටෝ මේ කෙලෙස් සසර දුකින්. නිදහස්වීමෙන් ලබන හිස් බව සංඛ්‍යාත විවේකාරතය හඳුන්නනවා විවේ කට්හෝ කියල හඳුන්නනවා. එතකොට මහ රහතන් වහන්සේලාට නිරෝධය ස්පර්ශකර පුතුමන් වහන්සේලාට කෙලෙස් සූ දුකක් ඇත්තේ නෑ කෙලෙස් දුකක් ඇත්තේ නෑ මහ පුදුමාකාර විවේකයක් ඒක් තුළ තියෙන්නේ. විවේ කට්හෝ කියලා හඳන්නවා. ගාවට තමයි අසංකතට්ටෝ නිවන කියන එක ප්‍රත්තියෙන් හටගත ධර්මතාවයක් නෙවෙයි ප්‍රත්තියෙන් හටගත ධර්මතාවලට ෙන සංකතයි කියලා සංකතයි කියලා කියන්නේ ප්‍රත්තියෙන් හටගත ධර්මතා සියල්ලට ෙන සංකත ධර්මතා කියලා අසංකත කියලා කියන්නේ ප්‍රත්තියෙන් හට නොගත් පත්තියෙන් හට නොගත් ධර්මතා අසංකතයි කියලා හොඳුන්නුව එතකොට නිවනත් ප්‍රත්තිෙන් හටගත්තනන් හෙම පත්තිෝ ඒ නිවනත් නිරුද්ධ වෙලා යනවා. ප්‍රත්ති නිරුද්ධ වෙන කොටම එහගේ නිවනත් සංකතයි ඒකත් එෙන නිරුද්ධ වෙලා යනවා. මතකතියාගණ්ඩ ආර් අෂ්ඨාංගික මාර්ග සංකතයි රහත් පලය සංකතයි හැබැයි නිවන සංකතයි නිවන කියන කාරණාව ශාක්ෂාත් කරපු ධර්මතාවයක් ඒ ප්‍රත්තියෙන් හටගත් ධර්මතාවයක් නෙවෙයි. ආර්යස්්ටාංගමාර්ගි හේතුවෙන් රහත් පලය අපිට සාක්ෂාත් වනාට රහත් පලයට පත්වන නිසා ශක්ෂාත්වන ධර්මතාවයක් තමයි දුකේ නිරෝධය. සාක්ෂාත්වන ධර්මතාවයක් තමයි දුකේ නිරෝධය. එතකොට අසංකතට්ටෝ ගවට අම තට්ටෝ අමතට්ටෝ කියලා කියන්නේ ජරා මර ඉක්මවීම මරතෙන් මැරෙන්ඩ කෙනෙක් නෑ මෙතනද මැරෙන්ඩ කෙනෙක් ඇත්තනෑ එනිසා අමතට්ටෝ කියල හඳුන්නනවා ඒ ඇන්න මරණ රහිත බව මරණයන්ගෙන් ඉක්මවීම පංචමාර ජිතෝනාතෝ පස් මරුම්ම දිනුවන බුදුරජාණන් වහන්සේ. එනිසා නිවන කියන එක බුදදු සංකල්ප මාත්‍රයකින් එහා ගිහින් මරණෙන් පස්සෙ ලැබෙන නිවනක් නෙවෙයි අපිට ජීවත් වෙලා ඉන්න ගමම්ම හරි යමුතු කාරණාවක්යක නේද. ජීවත් වෙන ගමන් ජාතිය නිරුද්ධ කරන්න පුළුවන් මැරෙනොකොට අපි දන්නන මේ ජාති ජාමරණ දුක් දන්නන අපි ඊළඟ ජීවිතයටකි යොත් එහෙම එනිසා ජීවත් වෙලා ඉන්න ගමම් අපිට ජාතිය නිරුද්ධකරොත් ජරාමර නිරෝධය සාක්ෂාත් කරගණඩ පුළුවන්. මරණය හිමිකාරය කොට ඉඳමින් මරණයට උරුමකම් කියමින් ඉඳමෙන් මරණ ඒෙක් මහන්ඩ පුළුවන් අන්තිමට මේ ශාසනය හරි අපූරු කාරණාවක් තියෙන්න්නේ මැරෙන්ඩ කෙනෙක් නෑ. ැ ලෝකයට අේ මැරෙයි මගේ අම්ම තාත්තා දදරුව මරේ මේ මම මැරේ කියලා බයක් ඇතිවෙනවන්නේ. අනේ රහතන් වහන්සේලාට එෙම මැරෙන්ඩ කෙනෙක් ඇති නෑනේ බය ඇතිවට කෙනෙක් ඇත්තනෑ කෙනෙක් පුද්ගලයක් දෙයක් නැතිවෙනවා. එනිසා මරණ දුකින් මේ ජීවිතේම අතමිදෙන්ඩ පුළුවන් එනිසා මේ නිවන කියනෙ එක හුදු සංකල්ප මාත්‍රයක් නෙමේ වර්තමානය තුළ අපිට මේ ජීවිතේම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා නිවැරදි මඟ පෙන්නීම අවශ්‍යයි ත්‍රපිටකය හරහා අන්නේ උදාර සත්ක්‍රියාවයි අපි මේ බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා සිද්ධ කරන්නේ. එතකට පින්වතුනි මෙන්න මේ කියපු නිස්සරණට්ටෝ විවේකතට්ටෝ අසංකතට්ටෝ අම තට්ටෝ කියන මේ නිවනේ ලක්ෂණ හතර නිවනේ ලක්‍ෂණ හතර, තයි අවි තත අන්‍යත තත කියලා කියන්නේ ඒක සැබෑවූුවක්මයි. ඒ කාටවත් බොරුවක් කියලා කියන්න බෑ තත කියලා කියන්නේ එක සැබෑවක්මයි. අවි තත කියලා කියන්න ඒ කවදාවත් බොරුවක් වෙන්නෙ නෑ. එක කවදාවත් බොරුවක් වෙන්නෙ නෑ. අනං්‍යත කියලා කියන්නේ මේ නිවන. බදුපාණන් වහන්සේ දේශනාකරපු හිද නෙවෙයි. බුදුපියාණන් වහන්සේගේ පරනිර්වාණෙන් පස මේ නිවන වෙනස් වෙනවා. වෙනත් නිවනක් තව බුදු කෙනෙක් පනවනවා මේ ලෝක වෙනත් ඕනෑම ශාස්තෘන් වහන්සේකට වෙනවෙන නිවන් පණවන්ඩ පුළුවන් එහෙම කියල එකක් නෑ. අද ජාති ආගම් කුල මල ගෝත්‍රවසෙන් කවුරු බැඳිලා හිටියත් සසර දුකින් එතර වෙනවන්නං ඒ කාන්තේම මෙන්න මේ කියන ධර්මතාව ඉස්පර්ෂ කරලමයි නිර්වාණ දවාරයට සම්ප්‍රාප්ත වඩ හැකියාව ලැබෙන්නේ. එනිසා මේ චතුරාරය සත්‍යය යටත පෙන්නන නිරෝධ ආය සත්‍යය ආරයන් වහන්සේලා පැමිණන ආයන් වහන්සේලා සාක්ෂාත් කරගත්ත ආයන් වහන්සේලා පැමිණ වාසය කරන දේශනා කරන, මේ නිරෝධ ආර්ය සත්‍යය හැම කාලෙම තතයි අවි තතයි අන්්‍යතයි. සැබෑවක්මයි බොරුවක් වෙන්න එවගේම වෙනස් ස්වභාවයකින් පෙනී හිටින්නේ නෑ. මම පස්සෙ පැහැදිලි කරන්නං ලෝක තුළ හටගන්න දේවල් නිරුද්ධ වෙන ස්ොභාවය යුක්තයි. ඒකත් නිරෝධයක් තමයි. ආරයන් වහන්සල්ලා ඕකට නිරෝධ ආරය සත්‍ය කියලා කියන්නේ නෑ එකත් නිරෝධයක් තමයි හා සුවපත්වේ වයකත් නිරෝධයක් තමයි නමුත් ආයන් වහන්සල එපමණකින් ඕක නිරෝධයි කියලා කියන්න මොකදයි ඒ නිරුද්ධවීම තුළිනුත් මේ ලෝකෙට තවත්යමක් උපදවලනි දෙන්නේ ඒ නිරෝධය හරහා ඒ අනිත්‍යභාවය නිසා ලෝකෙට තවත්යමක් උපදින වන්නම් ඒක නිරෝධ ආර්ය සත්‍යය වෙන්න නෑ. එනිසා පින්වතුනේ මේ ආරයන් වහන්සේලා පෙන්නන නිරෝධ බුදු කෙනෙක් පහලවීම නිසා ලෝකෙට විද්්‍යමාන වෙන ඇරෙන්ඩ ලෝකෙට කවදාවත් නැත්තම් විද්්‍යිමාන වෙන්න නෑ. එක නිරෝධ ආරය සත්ත්‍යය නිසා අපේ මුළු ජීවිත කාලෙම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වැය කරත් ඒ අහකයන්න නෑ යම් කිසි කෙනෙක් චතුරාර් සත්‍යය පිළිබඳව ආරියු දර්ශනයකින් අවබෝධක් ඥානයක් ඇතිකරගන්න නැතුව අනි රෑ දවල් නැතුව මහන්සි වෙනවා උත්සා හවත් වෙනවා හැබැයි උදාහරණයගට කියනොවගේ කෙනෙක් උ බිල්්ඩිමකට නගින්ඩ ගොඩ නැගල්ලකට නගින්ඩ ඉනි මගක් බඳනවා. ඒ බිල්්ඩිම කොහෙදතියෙන් නිදන්නෑ. ඒ ගොඩ නැගිල්ල තුළ තට්ටු කී තින දන්න නෑ හැබයි මෙ ඉනි මගක් බඳිනවා. ඉති මේ වගේ තේරුමක් නෑඒ නිසා අපි හරියට දැනගෙන ඉදිරියට ගමන් කරඩ ඕනි. එතකොට මේ නිරෝධය ලක්‍ෂණය තමයි ඒතං සන්තන් ඒතම් පනේතන්. යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිසක්ගෝ. ශාන්ත ස්ොභාවේ තමයි නිවීමේ ස්වභභාවේ තමයි මේ නිවනි ලක්ෂණය. එතකොට මේක වැටහෙන්න්නේ අපිට අනිමිත්ත බවින් සුන්ඥත බවින් අපන හිත බවින්. නිමිති රහිතයි. අපිට පරිබාහිරවයි එක් දදු නිමිත්හක්වත් දැන් උපදින්නේ අනිමිත්තයි. ඒවගේම සුනඥතයි. ත් පුද්ගලභාාවන් හැම වෙලේම සු්ඥතයි මේක ස්පර්ෂ කරලමයි අපි ජීවත් වෙන්නේ සු්ඥතයි ඒ වගේමයි ප්‍රාර්ථනා කරන්න කිසිුදු දෙයක් හම්බ වෙන්නෙ නෑදැ. ඇ හම්බවනොත් ප්‍රාර්ථනාව ඊයදෙනවාමයි එනිසා ප්‍රාර්ථනා කරන්න කිසිදු දෙයක් අපට පරිබාහිරව හම්බවෙනෑ ඒ නිසා අනිමිත්ත සුනඥත අපන හිත කියන මේ ලක්ෂණයන්ගෙන් තමයි අපිට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. තු මේ නිවන හඳුවනවා යෝ තස්සායේ තන්හාය අසේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සක් ගෝ මුත්ති අනාලයෝ කියලා. එක කියන්නේ ය තස්සායේව තන්හාය මේ පුනර්භවය ඇති කරන තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධය එතකොට නිරෝධය කියමිතන හඳුන්වන්නේ සමුදයෙන් මු නිරෝධයෙන් තමයි නිර්වාණය සාක්ෂාත් වෙන්නේ සමුදේ නිරෝධෙන් තමයි නිවන සාක්ෂාත් වෙන්නේ යෝ තස්සා ඒව තන්හාය අසේස විරාධ නිරෝධෝ මතු පුනර්භව ඇති කරන මේ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයෙන් ඒ කියන්නේ සමුදය ප්‍රහාණයෙන් තමයි සමුදේ කියල කියන්න මොකක්ද තන්හාව අන්හාාවගේ ප්‍රහණයෙන් තමයි නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව තියෙන් පින්මතුනේ අපිට තමන් මේ ඉඳගනින් ආසනය ඉඳල නුවන තියෙනවන හිත තියන්ඩ පුළුවන්න නිරෝධය අරමුණු කරන්න පුළුවන්. එක බැරි දෙයක් නෙවෙයි හැබැයි නිරෝධය අනාරම්ම නැයි කියලා කියනවා ඒක මාංස චක්සුසෙන් දකින්න බෑ නිවන මේ මාංස චක්සුසයෙන් අනි දස්සනයි මාන්ස චක්සුසයෙන් දකිින්ඩ බෑ අනිදසනයි කියන කාරණාව දකිඩ පුළුවන් ප්‍රජ්ඥා චක්සුසේකින් එනිසාන බුදු්ාණන් වහන්සේ දේශනා කරේ ධම්ම චක්කා පවතන් සූත්‍රයේ පඥ්ඥා උදපාදි විජ්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා එමනත්තං ප්‍රජ්ඥා චක්සුසයෙන් මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් සාක්ෂාත් කරගන්ඩ පුළුවන්. පින්වතුනි මෙතන හරීම වැදගත් කාරණාවක් යෝ තස්සා ඒව තන්හාය අසේස විරාග නිරෝධෝ. දැන් තන්හාාවගේ නිර්වශේෂ ප්‍රහාණයෙන් සමුදය සත්‍යය සම්පූර්ණයම දුරුකරපුහම තමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ හරි එතකොට අපිට පුංචි මෙහෙයුමක් තියෙනවා දැන් මේ සමුදය සත්‍යය නිරවශේෂයම ප්‍රහණය කරන්න නං මේ කොයිකොයි විදිහටද හැසිරෙන්නේ කියලා අපි හොයාගණ්ඩ ඕනේ සමුදය කොයිකොයි විදියට හැසිරෙන්න්නේ කියලා අපි හොයාගණ්ඩ ඕනේ එතකොට මේ සමුදයේ එමනත්තන් දුක ුතු කරන හේතුව තන්හාාවගේ රල්ලු ස්වභාවය අපේ මට්ටමට අපිට වැටහේෙනවා තේරෙනවා මට ලෝභයක් රාගයක් ආශාවක් කැමැත්තක් වුවමනාවක් ඇති වුනම් පස්සේ චන්දයක් ඇතිවුනම් පස්සේ මේ මට ඇතිවන කැමැත්ත නිසා තමයි මේ තන්හාව නිසා දුකෙන්නේ කියලා අපිට මේක අයිංකරලදාන්න පුළුවන්. නමුත් මතකතියාගන්්ඩ මේ රලු තන්හායිට රලු තහා වයිංකරාට තන්හාාව උපදින ආකාරය අපි හරිටම දැනගත්ත නැතිවුනොත් තන්හාාව කොහොමද පවතින්නේ කොහෙද පවතින්නේ කියන කාරණාව අපි හරියට දැනගත්ත ැතිවුණොත් අපි හැමදාම තන්හාවගේ රළු මට්ටම දුරු කරයි. ගහක් බාගෙට අතුයිති කපල අයිංකරනවා වගේ තන්න වයිංකරනෝ. අයිංකරනෝ. නමුත් ආපහු මූල පද්ධතිය තියෙන නිසා නැ නැවතත් නැවත නැවතත් උපදල එනවා උපදිනවා. එනිසා පින්වතුන මේ තන්හාාව දුරුකරනවා කිව්හම තන්හාව කියන කාරණාව කොහෙද පවතින්න කොහෙද උපදින්නේ. අපි හොඳුවර නෝනින් දැක්කහම චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කුවිஞ්ඥානං තින්නන් සංගති පස්සෝ මේ ඇහැත් රූපයත් හිතත් කියන මේ තුන් දෙනම් එකතුවීම නිසා යම් වර්ණ සටහනක් හැඩ සටහනක් උපදිනවනං යම් වර්ණ සටහනක් හැඩ සටහනක් උපදිනවනං මේ උපදින වර්ණ සටහන හැඩසටහන පිළිබඳව. අපිට නුවනක් නැතිවන ගමම්ම බැහැර තියන රූපය ඇහැට ගැටිලා තමයි. අපිට මේ යමක් ඉපදුනේ කියලා. ඒ විද්‍යමාන වුණ ධර්මතාවේ බැහැර තියෙනවා කියලා අපිට යම් අංශුමාත්‍රයක් නිමිත්තක් දැන් උතන කෙලෙස් නැතිවෙන්නඩ පුුව. විපාකෝ වර්ණ සටහනක් කරි හැඩ සටහනක් කරි අනාරියූ ඥාඩ දර්ශනයක් නැතුව පටිච්ච සම්පාදූ නුවනක් නැතුව බැහැරතියෙන රූපය ඇහැට ගැටුනාා කියලා විස්තර කරන තැනම අපි පිළිාරග නිවරයි ගැටෙන්ඩ ඉස්සරලා රූපේ බැහැර තිබ්බ කියලා එම නේද. හොඳට හිතල බලන්න බැහැරතියෙන රූපේ තමයි ඇහට ගැටනේ. කුම් පටච්චරූපේච උපජ චක්කු ාන් තින්න සංගති පස්සෝ මේටික කියනවා මේටික කියන කොට එක බුද්ධ වචචනන ඔවු එක කිසි වැරැද්දක් නෑ නමුත් මේක අපි අර්ථගන්නකොට අර්ථ ගන්න ආකාරය වැරැද්දක් තියන්නේ එතකොට ඇහැ කියන එක කුම් පටි්ච රප රූප චක්කු විඤාන කියන මේ කාරණා ටික පුරාණ කරමයට අයිති දේවල් මේ ඇහැ රූපත්ක ගැටිලා ඇැ රූපත්තික ගැටුනම් පස්සේ චක්කුංච පටච් රූපේච උපජ චක්කු විඤ්ානං රූපට ැ රපයත්ක ඇහැ ගැටුනම් පස්සේ මේ ඇහේ උපයට ඇහේ තියන ප්‍රසාධ මාතරයට ඇහේ තියෙන උපගතියට ආලෝකය අර වස්තුව මත පතිත වෙලා ඇති වෙන පරාවර්ථන ගතිය නිසා ඇහැට ඒ චායාව ඒ පිළිබිගෝ පතිත වඋුණම් පස්සේ ඒ අනුසාරයෙන් වේදනා ස්ඥා සංකාර හටගන්නවා වේදනා සඥා හටගන්නවා හොදට මේ කාරණාව තේරුම්ගන්ඩ එතකොට වේදනා සං්ඥා හටගන්නේ අහේතුකු අප්‍රත්තිකව නෙවෙයි. අන්න ඇහට රූපයක් ගැටෙන්ඩ ඕන එතරන ගැටලුවක් නෑ හැබැයි දැන් මේ රූපය උපදිනකොට ඇහැත් වැයලා රූපයත් වැයවෙලා. ඒවගේ හිතත් වැයවෙලා මෙහෙම දෙ ඒ වේදනා සඥා ඔසවනකොට හිතත් වැයවෙලා දැන්. දැන් ඊට පස්ේ අපි හිතින් දැනගන්නෙම ඒ නිසා හටගත්ත. වේදනා සඥ්ඥා වේදනා සං්ඥා අරමුණු කරලා තමයි අපේ සංකාරයකින් දැනගන්නේ මෙන්න මේ අහවල් දේ කියලෙවර ඇහෙමනත්තං අහවල් දේ කියන ත විස්සරහට යනවා. වර්ණ සටහනක් හැඩ සටහනක් කියලා දැනගන්නේ අපි මේ හිතේ මේදන ගති ඇසුරු කරගෙන. නමුත් අපි හිතනවන්නං බැහැරතියෙන රූපයයි ඇහැට ගැටුන්නේ ඒ රූපයයි අපි දැනගත්තේ කෙලෙස්න ැර තියෙන වර්ණ සටහන් හැඩ සටහන කියලා අපි හිතුවන් න්නම් එත නම අපි වරදිනවා එත නම අපි වරදිනවා මොකද හේතු තුන්දනෙක් නිසා හටගන්න පලය එක හේතුවකට දාලා කියන එක සාධහරන්න පේන රූපය හොඳට මතගතියාගන්න හොඳට නුවන යොම කරන්න මේ පේන රූපය ඇති වනේ කෝමද ඇහැත් හිතත් මෙ කියන තුන්දනා නිසාමයි පේන රූපය ඉපදුනේ. රූපය උපදිනවත් එක්කම ඇහැ වැයවෙලා ඉවරයි. රූපය වැයවෙලා හිත වැයිවෙලා මේ තුන්දනාගේ සමවායම නිසා තමායි මේ වර්ණ සටහන හැඩ සටහන ඉපදිලා තියෙන්නේ. මේ ඉපදිච්ච වර්ණ සටහනේ හැඩ සටහන කොටස්කාරයෝ තමයි. ඇහැ රූපය හිත. එතකොට මේ හේතු තුන්දනා නිසා හටගත්ත පලය කිසි කල් එක හේතුවකට අයිති වෙන්නෙ නෑ. හේතු දෙකකට අයිතිවෙන්නෙත් නෑ. එකක් එකක් හේතුවට අයිතිවෙන්නෙත් නෑ. හේතුවලින් බැහැරවත් නෙවෙයි. හේතු නිසා ම හටගන්නවා හැබැයි හේතු නිරෝධෙන් නිරුද්ධ වෙනවා. එතකොට, මේ උපදින වර්ණ සටහන හැඩ සටහන අපිට දැන් කිසිම හේතුවකට දාන්න බෑ හේතුවකට දැම්මොත් එහෙම කුමක් ද සිද්වෙන්නේ වරදිනෝ. නමුත් අද වර්තමානය එහෙම උපදින වර්ණ සටහන හැඩටහන තමයි මේ බැහැර තියෙන්නේ කියලා ඉපදුන එක නැවත හේතුවටම හේතුව පැත්තටම යොමු කරනවා. ඒක තමයි බැහැර තියෙන්නේ කියලා එත කොට ඒ පැත්තර දීපපුුව මේ එක අසාහධාරණ විනිශ්චයක් හරිනන් දෙන්නඩෝන එකත් වැරදි නමුත් හරිනන් දෙන්නඩෝනේ ඇයි කොටස් වැඩියම්ම දාලතියන්න අධ්‍යාත්මික පැත්තිං ඇහැ හිත මේ දෙන්නත් යෙදිල තමයි මේ වර්ණ සටානේ ඔසවල දුන්නේ හැබැයි ඒක පෙන්න්නනවා බැහැ තියන්නේ කියලා එනිසා මතකතියාගන්ඩ බැහැර තියෙන්න එබඳු ගුණයක් නිසා එබඳු හැකියාවක් අවිිනි්බෝගක සුද්‍රාශ්ටක රූපක නිසා තමයි ආලෝක ඒ මතට වැටිලා ඒක පරාවර්තනය හරහා ප්‍රතිබිම්බයක් ඇහේ හැදිලා ඒ ඇහ චක්කු ප්‍රසාදය ඇතිවෙන්න ප්‍රතිබිම්බේ මත තමයි අපි වේදනා සංඥා උපදවයගෙන අපි හිතින් දැන ගන්නේ එතකොට මේ පැෙනීම කියන එක දැකී මාත්‍රයක් විතරයි දිට්ටේ දිට්ට මත්තාං ඒ අධ්‍යාත්මක පැත්තේ මේ නුවනින් කල්පනා කරත් නැතත් සිද්ධ වෙන සිද්ධන්තය එකයි තත අවි තත අන්‍ය තත කියලා හැඳින්නුවේ.ඒ අධ්‍යාත්මික පැත්ති උපදින ධර්මතාවයක් පියාසතු ඉඩමිඳගෙන එක අපිට දකිින්ඩ පුළුවන් හැබැයි බැහැරට ඒ නිමිත්ත හරි බැහැරට තිබ්බොත්. නොසිතුවත් කල්පනා නොකරත් හැබැයි අනුසේ වසයෙන් හරි. එහෙම ඇති බවට හම්බේනොවනං රූපයේ ඇතිකල්ලි රූප පැමි රූපේ ඇසුරු කරගෙන සංවිත නිකායි දිටි සංවිත්‍යය හොඳට බලන්ද. රූපේ නිසා රූපේ ඇතිකල්ලි රූපයට පැමිණ රූපය ඇසුරු කරගෙන ලෝකයාට ප්‍රපංච උපදිනවා තන් හමාන දිට්ට උපදිනවා. ලෝකට ජරාමරණ සෝක පරිදෙව දුක්ක දෝමනස්සයන් උපදිනවා ලෝකට දෘෂ්ටින් උපදිනවා එ නිසා මේ උපදින ධර්මතාවය පෙර නොතිබීමයි හේතු නිසා ම හටගන්න හේතුම් පටිච්ච සම්බහෝතන් හේතු භංගා නිරුද්ජති. මෙන්න මේ නිරෝධය මේ ආයතන හරහා සිද්ධ වෙලා ආයතනු තුළ නිරුද්ධ වෙන ස්වභාවය අපි දැක්කොත්. කිසි කලක අපිට බාහිරයක් නිර්මාණය වෙන්න නෑ. කිසි කලක අපිට බාහිරයක් නිර්මාණය වෙන්නෙ නෑ මෙන්න මේ ටික සාක්ෂාත් කරගන්න තමයි අපිට ගමන් මාර්ගයක් අවශ්‍ය වෙන්නේ නුවන තියෙනව නම් හුදෝට කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් නිීවරණ ටික අයින් කරලා පිරිසිදුව මේ සිදුවෙන සිද්ධාන්තයට හිතතියන්න පුළුවන් නමුත් අපිට හිතතියන්න බෑ ඇයි ඊට හේතුව නැවත වතාවක් කෙලස්ොලින් ආශ්‍රවයන්ගෙන් මේ හිත වහ ගන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සතිය කියන චෛතසිකය ප්‍රබල කරගෙන හොදට සිහියෙන් යුක්තව චිත්ත ඒකාග්‍රතාවේ දියුණු කරගෙන සමාධයක් මහෝපකාරි කරගෙන ඒ නිසංසල සංසුන් වූ මනසින් මෙන්න මේ කෙන ධර්මතාවේ දකිද එතකොටට අන්න එහෙම දැක්කහම තමයි හටගත්ත හැම්ම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාව යුක්තයි කිය දැක්කාම එතනින් එහාට එතනින් ඔබබේ ඒක ඇතුළට ගිහින් කිදාගෙන බැහලලා බැහැර රූපයක් තියෙනවා කියලා රූපාවචර මට්ටමවත් එහමනත්තං සං්ඥාමාත්‍රයක් තියෙන්න්නේ කියලා අරූපාවචර මට්ටමක් වත් ඇසුරු කරන්න නැතුව ඒ වගේම කාම වස්තුවක් බවට පරිවර්තනය කරගන කාම ලෝකෙ උපදවාගන්න නැතුව ඉස්පර්ශය නිසා හටගන්න වේදනා සඥා ධර්මතා ඉස්පර්ස නිරෝධෙන් නිරුද්ධ වෙනවා. කියල්ලා මේ සංඥා වේදීත නිරෝධයටම හිතතියලා අපිට මේ හටගන්න දේවල් නිරුද්ධ වෙනවා කියලා අරමුණු කරන්න පුළුවන්. පින් ඔතුන මේක මරණෙන් පස්සෙ නෙවෙයි. අපිට ඔය විදදිීට හිතතිබ්බොත්. බැරිද මේ ජීවිතයේ මොක සාක්ෂාත් කරගන්න පුළුවන්. එදාට අධ්‍යාත්මික බාහිර මම මගේ මගේ ආත්මය කියල අධ්‍යාත්මිකෝ බාහිරෝ කිස්සිම දෙයක් හසුවෙන්නේ නෑ. එතකොට මෙන්න මේ තන්හාවගේ තියෙන සියුම්ම තැන රූපය ඇතිකල්ලි කියලා හම්බ වෙන්නේ රූපය ඇතිකල්ලි කියල කියන්නේ හේතුඵල දහම දන්න ඇති මුල්ම අවස්ථාවේ බැහැර රූපයක් ඇති බවට අපිටහෙම නිමිත්තක් කරි හම්බනානං මෙන්න මෙතන ඉදල තමයි තන්හා වැඩෙන්න පෝෂණය වෙන්නේ. එනිසා තන්හාාවේ හළුමට්ටම අපි නීවර්රධර්ම තුළින් දුරුකරගත්තට සමාධියෙන් දුරු කරගත්තට සම්මාධ එට්ටෙන් යුක්ත ප්‍ර්ඥාවක් නැත්තං අපිට මේ කියන තැන් ස්පර්ශ කරන්න බැරි වුණොත්. තන්හාව නිරවශේෂයෙන් නිරුද්ධ කරා කියලා අපිට සිංහනාද කරන්න බෑ. නි මේ හොඳුවට දැනගෙනින් දෝනේ මේක අහලා දැනගන්න නැතුව අපිට තන්හාවශය කරන්න බෑ එතකොට මේ නිවන ප්‍රධාන කොටස් දෙකකින් මේ නිවන කතා කරනවා ප්‍රධාන කොටස් දෙහෙකින් මොකක් ද සෝපදිශේෂ පරනිර්වාණය සහ අනුපදිශේෂ පරනිර්වාණය සෝපදිශේෂ පරනිර්වාණය සහ අනු පදිශේෂ පරනිර්වාණය. එතකොට මොකද්ද මේ සෝපදිශේෂ ඇයි නිවන තැන් දෙකින් පනවල තියෙන්නේ. මොකද්දීට හේතුව අපිට මේ අසුවහරදහක් ධර්මස්කන්දය උපයෝගි කරගෙන මුල් කරගෙන ඥාන දර්ශනය උපදවාගෙන දුරු කරන්ඩ තියන කුමක්ද සාක්ෂාත් කරන්න තියන කුමක් ද කියන කාරනව අපි දැනගණ්ඩ ඕනේ. එතකොට බුදු පයාණන් වහන්සේ මේ අසූහාර දහක් ධර්මස්කන්දය හරහා අපිව යොමු කරන්නේ ටිකෙන් ටි ටිකෙන්ටික ලේෂ පරනිර්වාණය සඳහා ක්ලේෂ පරනිර්වාණය සඳහා ඉතිං එදා බුදු පියාණන් ව සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ බුද්ධගයා බෝධි මණ්ඩලේදී සියලුම කලේස් එකන සකලස් පලේෂයන් ප්‍රහීන කරලා උතුන්මෝ සම්මා සබුද්ධත්වයට පත්වුණා. පලේෂ පරනිර්වාණය එදා සිද්ධ වුණා. එතකොට ඒකටම කියනවා සෝපදිශේෂ පරනිර්වාණය ඉස්කන්ද උපදියක් ඇතුව අනෙකුත් සියලුම් උපදීන් දුරු කරපු නිසා සෝපදිශේෂ පරිනිර්වාණය කියල එක හඳුන්නනවා. ඊගාවට පින්හොතුනි උපාධන රහිත පිරිනිිවීම අනුපාදා පරනිර්වාණය කියල හඳුන්නනවා. නම් තුනකින් මේ කියන කාරණාව හඳුන්නනවා. ලේෂ පරනිර්වාණය සෝපදිශේෂ පරනිර්වාණය අනුපාදා පරනිර්වාණය. නම් තුනකින්. මෙන්න මෙතෙන්ට තමයි අපි වෙහිසන්්ඩෝනේ මහන්සිවෙන්්ඩෝන උත්සාහවත් වෙෙන්්ඩෝනේ. සියලුම කෙලෙස් දුරකරම් පස්සේ. කෙලේසේකින් තමයි අපිට මම සත්වයෙක් පුද්ගලෙක් මේ අම්මල තාතල ගෙවල් දුරුවල් තියෙනව කියෙලා හසුවෙන්නේ. එහෙම හසු වනොත් මට අනන්ත අප්‍රමාණ දුක්විඳින්ඩ හේතුකාරණා තියෙනවා. මේ සියලු කෙලෙස් දුරුකරම් පස්සේ රහතන් වහන්සේටත් ධර්මතාවයක් කටගන්නවා ධර්මතාවයක් නිරුද්ධ වෙනවා. පුද්ගල භාවයක් උපදින්නනෑ එතනැදී උපදින්ඩ කෙනෙක් නෑ. එවගේම මැරෙන්ඩ කෙනෙක් නෑ. මේ. ශාසනය පෙනන නිරෝධය ප්‍රධාන ලක්ෂණය තමයි කර්මක් ක්ෂයවෙනවා. ඒ අනිත්‍ය ස්වභාවේ ප්‍රකට වඋනම් පස්සේ ඒ නිරෝධය සාක්ෂාතුනම් පස්සේ හැම මොහොතකම කර්මක්ෂයවීම සිද්ධ වෙන්නේ. නමුත් ලෝකෙ තුළ තියෙන අනිත්‍යකුත් නිරෝධයකුත් තියෙනවා. ඒ අනිත්‍ය දැක්කා කියලා අපිට කර්ම රැස්වෙනවන්නේ. නික හිතල බලන්ට මේ කියන කාරණාව ස්වාමන් වහසේ මොනවද මේ කියන්නේ කියලා හොඳයි. අම් අනිත්‍ය වනා කියලා මේ ඇත්තු දැකල නැද්ද තමන් ගම්ම නැතුවුණට වෙනම්ම කෙනෙක්හරරි නේද ඒම නැත්තන් ගස් ගල් ගෙවල් දොරුවල් මේ සුනාමිෝල්ට ආදී දේවල් නිසා මේ හැම්ම දෙයක්ම අනිත්‍ය වනා දැකල නැද්ද හැම්ම දෙයක්ම අනිත්‍ය වනා හැබැයි ඒ අනිත්‍ය බව තුළ ඒ අනිත්‍ය බව දැක්ක කියල දැන් ඔබට කර්මශේවෙනවද කර්මක් ෂේවෙනවද මියගිය අම්මා දැන් සිහිකරපුවාම ගොල්ලොන්ගේ හිතේ ඒ අනිත්‍ය බවෙනුත් අම්ම බැහැර හිටිය ගතය සිහිපත් වෙලා එනවනම් අම්ම ඉන්නකං අපිට ම පුදුම වාසනාවක් හැම්ම දාම සිල් සමාදන් වෙනවා අම්ම මොන්න තරම් ගුණ හපත්ද මොන තරම් මිනිසු උදව්පදව් කරලා තියෙනවාද මේ හිතන වාරයක් වාරයක් පාස බැහැර අම්මා කෙනෙක් හිටියා ඒ ඉන්න අම්මයි නැතිවනේ ඒ අම්මා පිළිබඳව ාබිකාර කර්ම රැස්වෙනවා දැන් කරමක් ෂයවෙනවද. ඒ අනිත්ති දැක්ක කියලා නෑ. ගස්ගල් ගෙවල් දුරුවල් සුනාමි මේ වගේ දේවල් දැක්කත් ඒ අනිත්තිව වෙච්ච දේවල් අරඹයා අපි කරම රැස් කර ගන්නවා. අම්මා ඉන්නකං අපිට වදයක් වනාා කිරෙවල්ලා ඔන්න ඒ හරහා අපුණ්්‍යාබි සංකාර උපදවාගන්ඩ පුළුවන්ම මේ කාරණාවකි්වේ හටගත්ත දේක විද්‍යමාන දෙයක ලක්ෂණය දැක්ක කියලා අනිත්ති ස්වභාවේ දැක්ක කියලා ඒකෙන් කර්මක් ක්ෂය වෙන්නේ කර්ම රැස්වෙනය එකයි සිද්ධ වෙන්. ඔන්නන් අපිට කර්මය වෙනස් කරගණඩ පුළුවන්. නමුත් හැම වෙලේම මේ ශාසනය පෙන්නෙන්න නිරෝධය එහමනත්තං අනුපාදය ආයත නිසා වර්තමානය කලින් තිබුණනෑ අහුත්තුවා සම්බෝතන් තිබනෙනෑ හේතු නිරෝධයෙන් පසේ තියෙන්නෙත් නෑ පෙර නොතිබීමයි හටගන්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ ධර්මතාවේ දැක්කම් පස්සේ. මතු ඒක ප්‍රාර්ථනා කරන්ඩ හෝ බලන්ඩ යන්ඩ හෝ ඒ තිබුණ කියන්ඩ හෝ අතීත වර්තමන අනාගත තුංකාලයෙන් ඇසුර කරන්ඩ හෝ ප්‍රපංචෝලෙන් යට කරඩ අපිට කෙනෙක් දෙයක් පුද්ගලේ කම්භ වෙන්න දැක්කනං යමක් දිට්ටේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඥාතය විඤ්ඥාතමත්තං හටගත්ත ධර්මතාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට කර්ම රැස්වෙන්නේ කර්මක්ෂය වෙනවා. හැම වෙලේම ඒ නිරෝදේ දැක්ක හමි අනිත්තිභාවේ දැක්කහම හැම මොහොතකම කර්මක්ෂය වෙනවා මෙන්න මේ තැන නුවනින් යුක්තෝ දැනගෙනයි මෙතෙන්ට හිත තියල තමයි. මෙන්න මේ තැනට අපි අන්න කියලා දැනගැන අපි ඊට අනුව ප්‍රතිපදාව වඩන් ඩ ඕනේ. එතකොට මේක අපි වෙනද කියනෝ වගේම හබිධර්ම පිටක යමකාක් ප්‍රකරණය සච්ච යමකේ තියෙනවා නිරෝධන් නිරෝධ සච්චන් නිරෝධ සච්චක් නිරෝධන් මේ ලෝකේ හටගත්ත දේවල් වල නිරුද්ධවීම් ස්වභාවයන් තියෙනවා හටගත දේවල් නිරුද්ධවීම් ලක්ෂණයේ යුක්තයි. හටගත්ත දේක තිබුණ දක ඇතිවීම විද්‍යමාන වස්තුවක අනිත්‍ය දැක්ක කියලා නිරෝධේ දැක්ක කියලා මේකත් නිරෝධයක්. නමුත් නිරෝධ ආය සත්‍ය වෙන්නේ ආරයන් වහන්සේලා කියන අනුපපාද නිරෝධේ බවට පරිවර්තනය වෙන්න කෙටියෙන් ගත්තොත් කර්මක් ක්ෂය වෙන. නිරෝදේ බවට පරිවර්තනය වෙන්න එහෙම වෙන්ඩනං ඒ දර්ශනය කොහොමද ඉපදුනී කියෙලා පටිච්ච සමුපන් වූ නුවන තියෙන්ඩඕෝනේ. අන්න ඒතකොටට දුක හටගත්තේ සංකත වූ දුක හටගන්ද හැටිත් ඒ හේතු නිරෝධෙන්. සමුදේ සතති නිරෝධ වෙන හැටිත් සමුදේ නිරෝධ වෙන හැටිත්. ඔන්න ඊට පස්සෙ මේ ධර්මතාවේ මෙහෙම නුවනින් මෙිනිහි කරන කොට මග වැඩන හැටිත් නිරෝදේ සාක්ෂාත්වන හැටිත් අපිදන්නවා. එ නිසා අන්න ඉදාට ඔහු තමංගෙම ආයතන තුළ ලෝකෙ උපදවාගෙන පරිහරණය කරනවා දකිනවා බැහැරින් කිසි කලක ලෝකයක් දකින්නේ. එනිසා බවනිරෝධය නිවනයි කියලා කියන්නේ ඒ කාරණාවට සලායතර නිරෝධයෙන් නිවනයි කියලා කියන්නේ ඒ කාරණාවට දිට්ටේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං මේ හරහා. අනිමිත්ත සුං්ඥත අප නහිත කියන මෙන්න මේ ලක්ෂණයන් නිස්පර්ශ කරලා නිරෝධය සාක්ෂාත් කරනවා කියලා කියන්න මෙන්න මේ කාරණාවට. පින්හතුන් එනිසා අපිට පුළුවන් මෙන්න මේ කියන නිරෝධය හොඳට සාක්ෂාත් කරන්න පුළුවන් බැරිකමක් නෑ යම් කිසි කෙනේ කියනවන්නම් මේ නිරෝධය මේ ජීවිතේ සාක්ෂාත් කරන්න බෑ සුදුසු කාලය නෙවෙයි එක එක කාල පරිච්චේදය වෙන් කරලා තියෙනවා මම දන්න කුමන පදනමක් මතද මේ කාලය සියුල් පිලිසිම්බියාපත් මහරහතන් වහන්සලා උපදින කාල මේ කාලය සුස්ක විදස්සක මහරහතන් වහන්සේලා විද්‍යමන වන කාලය මේ කාලය අනාගාමී ආරයන් වහන්සේලා පහල වෙන කාලය කාලය සකදාගාමි උදවිය මේ කාලය පුළුවන් සෝතාපන් භාවයට පත්වෙඩ විතරයි කියලා නමුත් බුද්ධ වච්චනය ඉමේච සුබද්ද සම්මා විහරයිුම් අසු්ඥෝ ලෝක අරහන්තෙ අස්ස සුබද්ද මනාකොට පිළිවෙත් පුරණවනන් මේ ශාසනය කිසි කලෙක රහතන් වහන්සේලාගෙන් හිස්වෙනෑ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මනාකොට පිළිවෙත් පුරණවා කියලා කිව්හාම මේ සාක්ෂාත් කරන්න යන නිවන පිළිබඳව ඒ නිරෝධය පිළිබඳව බව නිරෝධය සලාත නිරෝධය පිළිබඳව අන්ත අතහැරීම පිළිබඳව අපි மනාකොට නුවනින් දැනගෙන ශෘතමඥානෙන් අහලා දැනගෙන ඊට අනුව ප්‍රතිපදාව පුරණවනං පූරණය කරනවනං මේ නිවන බොහෝදුரை වෙන්නේින. පින්වතුනි නිවන ගැන තව බොහෝ කරුණු කාරණා කියල දෙඩ තිබනත් අපිට කාලවේලාවේ සඳහා හරස් වෙනවා. එනිසා ආරයන් වහන්සේලා දකි ලෝක නිරෝධයත් අතට ලොකු පරස් පරයක් තියෙනවා. එනිසා මේ අනුපපාද නිරෝධය කියන කාරණාව එහෙම නැත්තං ජාති නිරෝධය ජරාමර නිරෝධය කියන කාරණාව මේ ජීවිතය තුළදීම සාක්ෂාත් කරගණ්ඩ හැකියාව තියෙනවා. අද මේමං කතා කරේ පලේඥානයෙන්. ඒක කියන්නේ රහතන් වහන්සේ පැමිණවාසය කරන කර්මක් ක්ෂයවෙන ප්‍රතිපදාව නෙවේ පැමිණවාසය කරන ඒ. ේ ඥානය පිළිබඳවයි එහෙමනත්තං නිරෝධය පිළිබඳවයි, නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවයි අපි මේ හරහා විවරණය කරේ. ඒ සඳහා ගමන් කරන්න වූ මාර්ගය පිළිබඳව, ඒ ගමන් මාර්ගය පිළිබඳව අපි ඊළග දිගහරු මේේදී පැහැදිලි කරමු විස්තර කරන්න ඒ නිසා මේ දේශනාව හැම දෙනාටම ඒ ශෘතමේ ඥානයේ උපදවාගෙන, බවගමන නිමාකර ගැනීීම සඳහා මේ ජීවිතය තුළදීම ජරාමරණ සංඛ්‍යාද දුකින් ඉතරවීම සඳහාම මහෝපකාරී වේවා කියලප්‍යාශිරවාද කරනවා. ඒ මාශිර්වාද කරමෙන් අද දවසේ මේ තුළෙෙන් ජනිතවන කුසල සම්භාර ධර්මය අපි අනුමෝදං කළ යුතු අයටත් අනුමෝදං කරමු. එනිසා විශේෂයෙන්ම අපේ ආශිර්වාද කරන්නඕන පින් අන මෝදන් කර්ඩ නැපේ ගෞරෝනය ගුරු දෙදවත්ත මාංන්කළ සුදසන ස්වාමින් වහන්සේට නිවැරදි බුද්ධ ශාසනය නැවතවතාවක් හෙළි පෙහළි කරලා දුන්නට පෙළදා මැසුරු කරගෙන. මේ තුළෙෙන් ජනිතවන කුසල සම්බාර ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ස්වාමින්න් වහන්සර නිදුක් නීරුවගේ ස්වපත්භාවේ දිගාසිරි සම්පත්තිය සැලසේවා. අපල පදරෝ දුරු කරගෙන කායික මානසික සැනසීමෙන් මේ සම්බුද්ධ ශසනයට බොහෝ උපකාරකරමෙන් තමම් බලාපපුරත්තන බ්‍රරෝධියකෙන් නිවනිින් සැනසීමට මේ සියලු පුනිශ්්‍යක්තියෙන් හේත් උපනිශ්්‍රවේ වාග ල අපි සාධකාරය අදිලාශිරවාද කරමු එ වගේම ට රක සමය දෘෂ්ටික සියලුම දෙවි දේවතාව පින් පෙත් අනුමෝදං වේවා දෙවියන්ගේ දේවයි සුරු වර්ධනය කරගන දෙවියොත් ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවනිින් සැනසෙත්වා යික්ල සාධකාරයක් පවත්තමු. එවගේම අද දින දායකත්වය දරන එචකේ ප්‍රබාධයාවංශ මහත්මය බලාපොරොත්තුවෙනවා තමන්ගේ මිය පරලොවගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරඩ සුජීවත්ව වාසය කරන මෙෑනියන් නැතුලු සිරු දෙනාට ආශිර්වාද කරඩ. එ අනුව මාතලේ කොටුවේ ගෙදර පාරේගේ ප්‍රබා ධයාවංශ මහත්මිය බලාපොරොත්වෙනවා දෙදස්තුන වසරේ පරලෝ සැපත්වන ආදරණීය පියාණන්වන G.H සුනිල් දයාාවංස මහත්මාට පුුණ්‍යානු මෝදනා කරන්නත් එවගේම මව් පාර්සෙවේ පිය පාර්සෙවේ නමින් මිය පරලුවගේ සියලූම ඥාතීන්ට පින් අනු මෝදන් කරන්නත් බලාපොරොත්තුවෙනවා. එනි සාධරණය පියතුමා ඇතුළු වර්ග පරම්පරාගත සියලූම දෙනා. ඔවුන් කලාවු පිනක් මෙෙන් සතුටෙෙන් සාධනාදෙන් මෙ පින් අනු මෝදං වේවා දුකකනංඉින් මිදී සැපෙන් සැපේට පැමිණ ඥාතීන්ද ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවනිින් සැන සෙත්වායික්ල සාධකාරයක් දීලා පින් අනු මෝදන් කරමු. එවගේ බලාපොරොත්තු වෙනවා ආදරණී මෑණියන් සෝමලතා දයාාවන්ස මහත්මියයට නිදුක් නීරුවගේ සුව දීර්ගාවිෂප්‍රාර්ථනා කරන්න එවගේම සහෝදරියන් දෙදනා ප්‍රමුඛ පවුල්ලේ සියලු දෙනාටම තුනරුවන්ගේ අනන්ත ගුණ බලය යහපත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා එවගේම විශේෂෙන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරන්නත් බලාපොරොත් වෙනවා එනිසා මේ ප්‍රබාධයාවන්ස මහත්මියත් පවුලේ සෑම සිලු දෙනාටමත් සහ සම්බන්ධ වන ඔබ සෑම සිලු දෙනාටමත් පින් ලබාගත්තාව සියලූම දෙවියෙන් දේවාශිර්වාදෙන් තුනරුවන් සතු අනන්ත ගුණ බලෙන් මේ මහා පුුණනිි ශක්තිය බලයෙන් ජීවිතය පුරාවට ඇතිවෙන්නාව ඇතිවෙන්නඩ තියෙන යම් තාක් අප ලූපදරව කරදර බාධක තිනං හැම දෙයක් මදුරුුවේවා ආයයික මානසික සැනසීම ඇතිවේවා සත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගෙන මේ ජීවිතය තුළදීම භවගමන නිමා කරගණ්ඩ මේ සියලු පුුණේ ශක්තිෙන් හේ තුපනිශ්‍රවේවා පාර්මිතාවක්ම වේවා කියල සාදු කියලන් නිවන් ප්‍රාර්ථනා කරගමු. එවගේ ම අපි හැම දෙනාම දෙවියන්ට අපින් අනුමෝදැන් කරමුූ. ආකා සට්hාච බුම්මට්හාා දේවා නාගා මහිද්දිකා. ප්‍යන්තන් අනුමෝදත්වා චිරංරක්කන්තු බුද්ධ සාසනං චිරංරක්කන්තු බුද්ධ සාාවකං බෝධයන්තු සිවන් පදන්තිතිී සිලුදනාටම තෙරුවන් සරණයි.